ඔව් දැන් මේ චක්‍ර එක චක්‍රාවාටයක් එක ඕබිට් එකක් සක්වල නෙමෙයි මේක තියෙනවා දස දහසක් සක්වල දැන් අපේ මේ පෘථුවිය ට උපකාරක ග්‍රහයෝ තව ඔය නවග්‍රහයෝ කියලා ඉන්නවනේ තේරුණාද ඔය නවග්‍රහයෝම තියෙන්නේ මේ පෘථුවිය මේ තත්ත්වයෙන් තියාගන්න මේකට උපකාර දැන් මේ චන්ද්‍රයාගේ බලපෑම බ්‍රහස්පතිගේ බලපෑම අඟහරුගේ බලපෑම සෙනසුරුගේ බලපෑම මේවා හරියට තියෙනවා දැන් නක්ෂත්‍ර විද්‍යාවට අනුව මේ පෘථුවියේ මේ ඉන්න සියලුම දෙනාටත් පෘථුවියටත් මේ සියලුම දෙනාට අනිග්‍රහයන්ගේ බලපෑම තියෙනවා බැරි වෙලාවත් දැන් ඔය හැම චක්‍රාවාටයකම මේ වගේ චක්‍රාවාට දැන් මේ මිනිස්සුම ජීවත් වෙන සත්වයෝ ජීවත් වෙන චක්‍රාවාට තියෙනවා කියලා තියෙනවා බුදුහාමුදුරුවෝ දස දහසක් දැන් අපි මේ ධර්ම දේශනාව පටන් ගන්නකොටම සමන්තා චක්ක වාලේසු සියලු දස දහසක් සක්වල ඉන්න අයටයි මේ දේශනා කරන්නේ. එතකොට මේ දස දහසක් සක්වලම ඔය මිනිස්සු සත්වයේ ඉන්න එකක් තියෙනවා සත්වයෝ නැති ප්‍රාණීන් නැති ජීවීන් නැති ඒවා තියෙනවා. දැන් අපි අද මේ නවීන විද්‍යාවේ ඔය නාසා ආයතනයේ අරගොල්ල මේ ගොල්ලෝ දැන් ඔය අඟහරු ලෝකෙට යන්න හදනවා ආන්දට යන්න හදනවා අරයට මෙහාට යන්න හදනවා. ගියාට ඔබ හිතනවාද ඔය ජීවත් වෙන්න පුළුවන් කියලා. බෑ. කීයටවත්ම බෑ. මේක මේ බොහොම මේ නවීන විද්‍යාඥයෝ සල්ලි තියනවාට කරන වැඩ. ඕකෙන් එහෙම කවුදක්වත් ඔය තැනකට ගිහිල්ලා ඉන්න බෑ. හැබැයි ඉන්න පුළුවන් වුණොත් එකක් ඒගොල්ලෝ බුදු දේශනාවේ තියෙන අනුව තියෙනවා යම් දෙයක්. දැන් මේ මිහිතලය මේ පෘථුවිය ඔය භ්‍රමණයට අහු වෙලා තියෙනවා. අපි මේ මිහිතලයේ පය ගහලා පොළවේ ඉන්නකොට ඔය දසබිම්බර මාරසෙනකටම අහු වෙලා තියෙනවා. බැරි වෙලාවත් මේ පොළවෙන් උඩට ගියොත් අපි හිතමු අඟහරු ලෝකෙට ගියා කියලා. දැන් ඔය අඟහරු ලෝකෙට ගියාම ඔබේ ආවිස ගෙවෙන්නේ නැහැ. දැන් බුද්ධ දේශනාවේ තියෙනවා එක්තරා අභිඥා ලැබුව චක්‍රවර්ති රජ කෙනෙක් මන්දාතු යන්න මොකක් හරි කියලා මේ අභිඥාලාභී බලෙන් ගියා වෙන චක්‍රාවාටයකට වෙන බ්‍රහ්ම වෙන ඔය තැනකට ගිහිල්ලා එයාගේ ආවිෂ ගෙවෙන්නේ නැහැ. දැන් එයා ඊට පස්සේ කාලෙකට පස්සේ ඉඳලා ආවා. එනකොට මේ පරම්පරා ගණනාවක් ගිහිල්ලා මොකද හේතුව දැන් අරයාගේ ආවිෂ ගෙවිලා නැහැ. දැන් මෙයාගේ පරම්පරාවේ එයාගේ පුත්තු මුණුබුරෝ ඊට පස්සේ පරම්පරාවත් මැරිලා ගිහිල්ලා ආවිෂ ගෙවිලා ඉවරයි. හැබැයි අරයාගේ ආවිෂ ගෙවින්නේ. මෙන්න මේ රහසින්ද තමයි ඔය මිනිස්සු බලන්නේ යන්න. ඉතින් ආවිෂ වැඩි උනායි කියලා ආවිෂ තියාගත්තයි කියලා තව කල්ප කාලයක් ජීවත් වුණත් මේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්න බෑනේ. නිවන් දැක්කේ නැත්නම් ඒක තේරුම් ගත්තේ නෑ ඔය මිනිස්සු. මේ නිවන් දකින්න එක බොහොම ලේසි. තේරුණාද? මේ ඔය වෙන චක්‍රාවාටයකට ගිහිල්ලා අභිඥා ලැබලා ඔය වගේ මේ අර ආයුෂ දීර්ඝ කරගන්න එක අමාරු. ඉතින් ආයුෂ දීර්ඝ කරගන්න ක්‍රම එදා බෝසත්ාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නට පෙරත් රටේ ලෝකෙ තිබුණා. ඔය ඉස්සිවරු එහෙම අවුරුදු අදත් ඉන්නවා 250 300 ජීවත් වෙන අය ඉන්නවා. වැඩක් තියෙනවද ජීවිත ආයුෂ දීර්ඝ කරගත්තයි කියලා නිවන් දකින්න නැතු. බුදුහාමුදුරුවෝම කිව්වා කල්ප කාලයක් ජීවත් වුණත් වැඩක් නැහැ නිවන් දකින්න නැතුව එක දහම් පදයක් අහලා මේක ධර්මයේ ඉඳලා ඔය මේ රාගය දේශේ මොහේ කපලා නිවන් දකින්නෝ නම් ඊට වැඩිය වටිනවා කියලා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ මේ නිවන් දකින්න එක කියන එක මිනිස්සු අද ඔය මේ පන්සල් වල ආම්දුරුව හිටියට ඔය තව නොඑක අය මහාන වෙලා හිටියට මේ නිවන් දකින්නවයි කියන එක ගැන ශේෂයක්වත් දැනුමක් නැහැ. කිසිම දැනුමක් කිසිම ආරයක් කිසිම ආර්ථයක් දන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔය වාන්දිනවා පුදනවා යදිනවා පතනවා ඔය මිනිසුන්ගේ දායකයන්ගේ දානය අරගෙන ඔය කකා නෑ වෙවි ඉන්නවා. නිවන් දකින්න බෑ ආයි නෑ වෙනවා.